ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානයේ විදියට අද මේ මාධ්‍ය සාකච්ඡාව යොදාගත්තේ අයවැයේ සමස්තය ගැන කතා කරන්න නෙමෙයි අයවැයේ තියෙන වැඩ කරන ජනතාවගේ උවමනාවන් මොනතරම් දුරට අයවැයෙන් ඉෂ්ට කරලා තියෙනවද නැද්ද කියන කාරණේ කතා කරගන්න राज्य सेवक आगे पौद्योगिकांश सेवक आगे वतु सेवक आगे ये आयतन वेडकर्ण सेवक जीवन वीदम मुखदेन्े इवे जीवित मुखदेन्े मे आयवे तुलिंकन कारण सीमा कर्ल कथाकर्ण तम बलापुर समस्त आयवेगेन अभी इद्रेद कथाकरण समस्त आयवचने पोदे जनाधिपति रणिल विक्रम सिंह आयवे इदरीपत्मी प्रकाशकर मेते किसी आंड इदरीपत् नुकू विप्लवीय आयवे अभी कियान लंकावे समाज परिवर्तन विप्लवया बेन्न आसन्न कोहमत एक इकमकरण आयवैक मेके तीन ए अतिंगत्म मेक विप्लवी आयवैक लंकाव्य समाज परिवर्तन इकमकरण आयवैक बोट मे आयवे पत्न वाले मुकद मेरटे जनता वोट अलुते बलापुर अखदागंड किसी वक मेके तिबुन बलापुर खड़ावेटी एनसा मेक विप्लव उदौकरण आयवै बोट पत्न बोटना किसी सकैक ने द वेडकर्ण जनता बगे मूलिक इलीम टीक मेवेला मत करो फलवीन इलीम तमें राजंशेट पौजलिकांशेट वतु वेडकर्ण जनता वट रुपया विशिदाहक दीमनावा क्लबादी युतुकनक तमें आर्थिक पत्यंगत्तम तिबुनु एक प्रधान इलीम देवन कारण तमें विश्रामिक अंगे प्रश्ने विश्रामिक अंत घटल विशाल प्रमाण तिब्बत मूलिक घटल देखाती है एगोलो में अति करप घटल रणिल विक्रम सिंह जनाधिपति तुमा अगमति वशे नीन काले देदास दासे अति करप प्रश्न तीर ये प्रश्न तमाई देदास दासे विश्राम बटुप मेरटे जनता अहिमिकर अलुते बदवगण्ड दिदास दासे पस्से जनवरी पल पस्से दिदास पालवे अग इदिरपत् करबू दिदास दासे इदिरपत् करबू अयवे भूम पेहदली इदिरपत् करा पशुएव क्रियात्मक तत्ट पत्करा दिदास दासे जनवरी पल पस्से राज्य सेवेट बंधवागन लबन सेवक विश्राम कपादू अक्तिनो विश्राम यानकोट ओंट बलवत् असाधारण अक्नो ये अनु दनट राज्य सेवे वडकर्नायट वर्ग देखा वडकर्नायातर वर्ग देखा किन्नो कलिंक्रमेट विश्राम लब लबल नियमित पिरिसक किन्नो अलुतें बंधवगत्तायट ए ऐतिहासिकम ने දවන්ත කප්පාදුවට ලක් කරලා තියෙනවා අන්න ඒක නිවැරදි කරලා දෙන්න කියන එක මේ අයවැයෙන් ඉල්ලුවා අපි දන්නවා මේ මේ ආණ්ඩුවට මහා ප්‍රාතිහාර්ය පාන්න මේ අයවැයෙන් බෑ කියලා මේ අයවැයෙන් මහා බලාපොරොත්තු කවුරු හරි තියන් හිටියා නම් ඒක එයාව වෙනම පරීක්ෂා කරන්න ඕන එකක් මේ අයවැය යහපත් එකක් වෙයි කියලා කවුරු හරි හිතන් හිටියා නම් අයවැය ඉදිරිපත් කරන්න කලින් එහෙම එකක් අපි නම් බලාපොරොත්තු උනේ නැහැ එතකොට අනිත් ප්‍රශ්නේ තමයි एक विश्रामिक अंगे प्रश्न तेनो देदास दासे तमय राज्य सेवके अंट वेटुपेडिवी मकुने देदास पालवे करपु अरगल निसा ए अरगल वल प्रतिपल अट ए राज्य सेवके अंट ए मोहते यम वेटुपेडिवी मकरन कोट विश्रामिके अंट वेडिकल युतु तिबुना विश्रा वेटु एक कले ने ए निसा देदास दासे आयवयं अति करपु विश्राम वेटु पीली बांधव बरपतल घटलू अक्तनो विषमतावे अक्तनो
ඒ විෂමතාවය ඉවත් කරන්න කියන එක ඊළඟ කාරණය. ඊළඟට පෞද්ගලිකාංශය ගැන යමක් අයවැයෙන් අවශ්‍ය වෙනවා. මීට පෙර අයවැයෙන් පෞද්ගලිකාංශයට වැටුප් වැඩිවීම කරලා තියෙනවා. කවුරු හරි කියනවා නම් අයවැයෙන් පෞද්ගලිකාංශයට වැටුප් වැඩි කරන්න බෑයි කියලා ඒක බොරු. ඒක වැඩි කරන්න පුළුවන්. සම්මත කරන්න පුළුවන්. මෙතන පෞද්ගලිකාංශයේ අයගේ වැටුප් වැඩිවීම සම්බන්ධයෙන් කරලා තියෙන ඉල්ලීමට කිසිදු ප්‍රතිචාරයක් දක්වලා නැහැ. ඒ වගේම තමයි වතු ජනතාව වතු කරේ වැඩ කරන වතු වතු වල වැඩ කරන ජනතාව රුපියල් 2000ක් දක්වා තමන්ගේ දෛනික වැටුප වැඩි කරන්න ඕන කියලා ඉල්ලීමක් තිබුණා. ඔන්න ඔය කාරණා ටික තමයි මේ අයවැයේදී අයවැය ඉලක්ක කරගෙන අයවැය තුලින් යම් බලාපොරොත්තුවක් ඇති කරගන්න පුළුවන් ද කියන පදනම මත ඉදිරිපත් කරපු ඉල්ලීම් බවට පත් වුණේ. ඊට අමතර ගුරුවරුන්ගේ පැත්තෙන් ඉල්ලීමක් තිබුණා. ගුරු විදුහල්පති සංගම් මගින් ඔවුන් ගෝඨාභයගේ කාලේ ඔහු ජනාධිපති කාලේ දැවැන්ත අරගලයක් කළා. ඒ අරගලයෙන් ඔවුන්ට තිබුණු වැටුප් විෂමතාවෙන් තුනෙන් එකක් ඉවත් කරගත්තා. ඉතුරු තුනෙන් දෙක ලබා දිය යුතුයි කියන ඉල්ලීම තිබුණා. ඔන්න ඔය කියන මූලික ඉල්ලීම් ටික තමයි රාජ්‍ය සේවකයෝ පෞද්ගලිකාංශ සේවකයෝ වතු ජනතාව බලාපොරොත්තු වුණේ අයවැයෙන් ලබා ගන්න. එම ඉල්ලීම් ඉටු කිරීමට ආණ්ඩුව අසමත් වෙලා තියෙනවා. මුදල් ඇමතිවරයා අසමත් වෙලා තියෙනවා. ජනාධිපතිවරයා අසමත් වෙලා තියෙනවා. ඒ නිසා මේ අයවැය යෝජනාව අපි කිසිසේත්ම බාර ගන්න සූදානම් නැහැ. ඒක තමයි මූලික කාරණේ. දැන් කියනවා රුපියල් 10000ක් දීමනාවක් රාජ්‍ය සේවකයන්ට දෙනවා කියලා. ඒක ජනවාරි වල ඉඳන් දෙන බව කියනවා. යෝජනා කරනවා. ජනවාරි වල දෙන බව යෝජනා කරලා ඊළඟට කියනවා ඒක කල් දානවා අපහු යෝජනාව. ඒක තමයි මරු යෝජනා. ජනවාරි වල ඉඳන් දෙනවා කියලා යෝජනා කරලා ඒ යෝජනාව අපහු කල් දානවා. මාර්තු මාසේ අග ගෙවුනට පස්සේ අපි තුමු අප්‍රේල් මාසේ ඉඳන් දෙනවා. අප්‍රේල් මාසේ ඉඳන් දෙනවා කියවම ඒක හම්බෙන්නේ අප්‍රේල් අවුරුද්දක් ඉවරුනාට පස්සේ. පඩි අවුරුද්දට කලින් දුන්නොත් ඒක වෙනම කාරණයක්. සමහර කාලවල අවුරුද්දු වෙනුවෙන් කලින් වැටුප් දීමක් දෙනවා. වැටුප් ලබා ගන්න හැකියාවක් තියෙනවා. එහෙනම් ඒ අනුව ගත්තොත් අප්‍රේල් මුලදී මේක දෙන්න ඕන කියන විදියට ජනවාරි වල ඉඳන් අප්‍රේල් දක්වා හිගය දෙනවා කියන ඔක්තෝබර් මාසේ. ඒ කියන්නේ එතකොට ජනාධිපතිවරණයක් ඇවිල්ලා. මොකද අගෝස්තු වෙනකොට නාම යෝජනා ඉදිරිපත් වෙනවා. ඔක්තෝබර් වෙනකොට ජනාධිපතිවරණේ කතාව ඇවිල්ලා තියෙනවා. එතකොට මේ ජනාධිපතිවරණයක් තියෙන එක මැදට අර රුපියල් 30000 ජනවාරි 10000 පෙබරවාරි 10000 මාර්තු 10000 ඒ 30000 ගැන බලාපොරොත්තුවක් ඒකස්සේ ඔබන්න යනවා. එහෙම තමයි තියෙන්නේ. ඉතින් ඒකෙන්ම පැහැදිලි වෙනවා මේ අයවැය ඉදිරිපත් කරලා තියෙන රැවටීමකට කියන එක. වෙන තැනක අයවැය කියනවා මැතිවරණ තියෙන කතාවක්. ජාතික මැතිවරණ. එතකොට ඒ මැතිවරණය අස්සට ඔබලා තියෙනවා. ඒ කියන්නේ මැතිවරණ කැම්පේන් එක ඇතුළට මේ මාතෘකාව එතකොට ගෙනල්ලා තියෙනවා වැටුප් කතාව. ආ මාස 3 හිග. හැබැයි ඒක කෑලි 6කට හම්බෙන්නේ. ඒක වෙනම කාරණයක් කියන විදියට. එනිසා රාජ්‍ය සේවකයන්ගේ දීමනාව එහෙම නැත්නම් ජීවන වේදන් දීමනාව දවන්ත රැවටීමකට මුලා කිරීමකට පත් කරමින් ව්‍යාකූල විදියකට තමයි
ඉදිරිපත් කළා තියෙන්නේ ඔය කියන මැතිවරණ ක්‍රියාවලිය ඇතුළට ඒක ඔබලා තියෙන එකෙන් ඊටාම පැහැදිලි වෙනවා මේක කපටි කමක් තමයි මේ කරන්නේ කියලා ඊළඟ පෞද්ගලික අංශ ගැන මේකේ කතාවක් ඇත්තෙම නැහැ වතු ජනතාව ගැන වැටුප් පැත්තෙන් සාකච්ඡාවක් මේකේ නැහැ ඒ නිසා රාජ්‍ය සේවකයන්ගෙට 10000ක් දුන්නා කියලා උදං අනන්ඩ කයිවාරු ගහන්න මේ පාලකයන්ට පුළුවන් තත්ත්වයක් මේකේ නැහැ නමුත් අපිට ඇහෙනවා කයිවාරු ගහනවා තව පැත්තකින් ගත්තොත් පොදුවේ එක්සත් ජාතික පක්ෂය මේ යන ආර්ථික වැඩපිළිවෙල ආර්ථික ක්‍රමය ඇතුලේ ඉදිරිපත් කරන පළවෙනි අයවැය නෙමෙයි මේ රොනී දමල් මහත්තයා තමයි මුලින්ම එක්සත් ජාතික පක්ෂයේ මේ අලුත් රටාව තුල 77 පස්සේ විවෘත ආර්ථික වැඩපිළිවෙල ඇතුලේ නව ලිබරල් ආර්ථික වැඩපිළිවෙල ගේන මුල්ම අයවැය රොනී දමල් මහත්තයා තමයි ඉදිරිපත් කරේ. එතෙන් සිට එක්සත් ජාතික පක්ෂය අද දක්වා අයවැයවල් විශාල ප්‍රමාණයක් ඉදිරිපත් කළා. එතෙන් සිට දිගටම ඉදිරිපත් කළා දිනවා. 94 වෙනකන් ඉදිරිපත් කරා. ඊට පස්සේ 2015 ඉදිරිපත් කරා. ආයි 2001 ඉදිරිපත් කරා. රනිල් වික්‍රමසිංහ අගමැති හැටියට ඉඳලා රිජේනින් ශ්‍රී ලංකා වැඩපිළිවෙල ගෙනාවේ ඒ වෙලාවේ. එනිසා මේ පළවෙනි අයවැය නෙමෙයි මේ අයවැල් ඔක්කොම ගත්තම සංවර්ධනයේ වෙමින් පවතින රට සංවර්ධනය වෙනවා කියලා තමයි කිව්වේ හැම අයවැයක්ම අවසානයේ ජනතාවට පෙන්වුවේ පත්තර වලින් පෙන්වුවේ ඔක්කොම පෙන්වුවේ රට සස්ත්‍රික වෙන මහා විප්ලවවාදී විප්ලවීය අයවැල් ඉදිරිපත් වුණා කියන කතාව තමයි හැමදාම කිව්වේ නමුත් රටට සිද්ධ වෙච්ච දේ මේ රටේ ජනතාව කවුරුත් දන්නවා සංවර්ධනයේ වෙමින් පවතිනවා කියන රට ගිය අවුරුද්දේ කිව්වා බංකොලොත් රටක් කියලා ඒ බංකොලොත් භාවයෙන් ගොඩෙන්න කියලා තවදුරටත් මේ රට කඩාවැටන්න IMF එකෙන් ඉදිරිපත් කරපු වට්ටෝරුව ඉදිරියට ගෙන යාම පදනම් කරගෙන තවත් ප්‍රතිගාමී ආයවක් ඉදිරිපත් කරලා තියෙනවා මුදල් ඇමතිවරයා ඊට එහා ගිය මොකක්වත් මේකේ නැහැ. දැන් මේ මගේ අතේ පත්‍රයකුත් තියෙනවා. ඉතින් පත්‍රේ පෙන්වන්න අවශ්‍ය නැහැ. අද පත්‍ර ටික බැලුවම පේන්න තියෙන්නේ. ආ සමාරු කරන සමබර අයවැයක්. ඈ. ඉතින් ආණ්ඩුවේ කට්ටිය වෙනදා වගේම කියනවා මේකෙන් මේ රට ගොඩදා ගන්න පුළුවන් කියලා. පත්‍රේ මුල් පිටුව බැලුවොත් නත්තල් පප්පා වගේ දෙනවා 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 දුන්නා 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 කියපුවා තියෙන්නේ. ඒ කවදත් එහෙම තමයි. ඒ නිසා අපි ජනතාවට කියනවා අපි අකණ්ඩව අරගලයක් ඉදිරියට ගෙනාවා විශේෂයෙන් උරු සමිති ව්‍යාපාරය ඒ නිසා වැඩ කරන පන්තියට කියනවා කිසිදු අයිතිවාසිකමක් කප්පාදු කරපු දේවල් කිසිදු දෙයක් ආපහු මේකෙන් ලබා දීලා නැහැ රාජ්‍ය සේවකයන්ගේ කප්පාදු කරපුවා ලබා දීලා නැහැ පෞද්ගලික අංශ සේවකයන්ගේ කප්පාදු කරපුවා ලබා දීලා නැහැ වතු ජනතාවගේ කප්පාදු කරපුව ලබා දීලා නැහැ විශ්‍රාමිකයන්ගේ පෞගේ කාලේ කප්පාදු කරපු දේවල් ලබා දීලා නැහැ ඒ නිසා ඉදිරියට අරගෙන ආපු අරගලයේ අයිතිවාසිකම් දිනා ගැනීම අරගලය මේ අයවැයට මුලා වෙලා අඩපණ කරන්න කිසිසේත්ම අපි සූදානම් වෙන්නේ නැහැ මේ අරගලයේ අපි දිගට ඉස්සරහට අරගෙන යනවා වැඩ කරන ජනතාවගෙන් අපි ඉල්ලනවා අර අරගලයෙන් තොර ජයක් නැහැ කියන පාඩේ සිහිපත් කරගනිමින් මේ අයවැයට එරෙහිව සහ මේ පාලනයට එරෙහිව අරගලය අකණ්ඩව ඉස්සරහට ගෙනියන්න ඉදිරියට එන්න කියලා राज्य
පෞද්ගලිකාංශයත් පොදුවේ පොදු ජනතාවටත් වැට් එක අදාළයිනේ ඒක සියලු දෙනාටම බලපාන කාරණයක් එතකොට වැට් එකේ වැඩිවීම ඒ වැට් එකේ 18% අනිවාර්යෙන් ජීවන වියදම වැඩිවීමට හේතු වෙනවාමයි දෙක අනිවාර්යයි එක පැත්තකින් ජීවන වියදම වැඩි වෙන්න අදාළ කරන දවැන්ත දඩයක් ගහලා මේවා දැන් ජනතාවට බදු කියන වචනේ පාවිච්චි කරන්න බෑ දඩ ගහන්නේ දිගට දිගට ජනතාවට දැන් ගහන්නේ අයවැයෙන් දඩ බදු කියන වචනේට මුවා වෙලා එහෙම ගහලා ඉතින් පෞද්ගලිකංශය පැත්තෙන් අහපු නිසා පෞද්ගලිකංශය පැත්තට කිසිම මේකේ යමක් කතා කරලා නැහැ අදුතරමින් සමහර අය අයවැය ඉදිරිපත් කරද්දී මුදල් අමාත්‍යවරයා අඩුම තරමින් සමහර වෙලාවට කියනවා පෞද්ගලිකාංශය අයගෙනුත් අවධානය යොමු කරන්න කියලා. එහෙම නැත්නම් ඉල්ලීමක් කරනවා ඒ ආයතනවල සේවකයන්ගේ වැටුප් සම්බන්ධයෙන් සලකා බලන්න කියලා. අඩුතරමින් එහෙම වචනයක්වත් මේකේ නැහැ. සානුකම්පිත වචනයක්වත් අඩුතරමින්. එහෙම කිව්වා කියලා පෞද්ගලිකාංශය කවදාක්වත් වැටුප් වැඩි කරේ නැහැ. අයවැයෙන් සම්මත කරලා පනතක් ගෙනල්ලා ඒ පනත හරහා එකපාරක් රුපියල් 1000ක් වැඩි කරගත් එකක් තියෙනවා ඉතිහාසෙ. අපි මේ ඉදිරිපත් කරලා පාර්ලිමේන්තුවේදී. ඉතින් මේකේ එකාතකින් චූටක් දීලා රාජ්‍ය සේවකයාට විශ්‍රාමිකයාට චූටක් දීලා ඒක දීලා කියන වචනේ කියන්නේ මේකේ මේ ලොකුවට දීලා තියෙනවා කියලා කියන හින්දා. හරි. අනිත් පැත්තෙන් අරගෙන තියෙන්නේ ඔක්කොම. ඒ නිසා බදු ප්‍රමාණය වැඩි කරන්න කරලා තියෙන ඉදිරිපත් කිරීම දිහා බැලුවම මේකේ අන්තිමට මේ ලැබෙන මොකක්වත් ඇත්තෙම නැහැ. තවත් අත්පත් කර ගැනීමක් තමයි මේකෙන් කරන්නේ.